समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कथमंच पुण्यकम्मं अकन्नं असुक्कं अकन्न असुक्क विपाकं कम्मक्कयाय संवत्ति तत्र पुण्यमिदं कम्मं कन्नं कन्न विपाकं तस्स पहानाय या चेतना यमिदं कम्मं सुक्कं सुक्क विपाकं तस्स पहानाय या चेतना यमिदं कम्मं कन्न सुक्क विपाकं तस्स पहानाय या चेतना इदं उच्यति पुन्न कम्मं अकन्नं असुक्कं अकन्न असुक्क विपाकं कम्मक्कयाय संवत्ति पिंगवत्नि अपि ईये दवसे आरंभ कला कुक्कुरवतीय सूत्र देशनाव मज्जिम निकाय मज्जिम पन्नासके गहपति वर्गे हत्वनि सूत्र देशनाव हिदी භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයේ හලිද්ද වසන නියම් ගමෙහි වනලැහැඹක වැඩ ඉන්න වෙලාවේ තමන් වහන්සේ මුණ ගැහෙන්නේ නව යාළුව දෙන්නෙක් එක්කෙනෙක්ගේ නම පුන්න එයා ගෝවෘත රකපු කෙනෙක් ගොණෙක් වගේ ජීවත් වෙච්ච කෙනෙක් එයාගේ යාළුව සේනිය එයා කුක්කුරුවති රකපු කෙනෙක් නැත්නම් සුනක වෘතේ රකපු කෙනෙක් එදින් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ වෙත කෙනෙක් අහනව පුන්න අහනව සේනිය කොහෙද යන්නේ එතකොට භාගතුන් වහන්සේ විස්තර කරන්නේ සුනක චිත්තය වැඩුවොත් සුනකේ බවට පත් වෙනවා ඒ සුනක වෘතේ රැකලා දෙවලෝ යනවා කියලා ගත්ත මිත්‍යා දෘෂ්ටිය නිසා නිරේත හෝ තිරිසන් ලෝකයට යනවා කියලා. එහෙදී සේනිය අඬලා ආයේ අහනවා මේ පුන්න කොහෙද යන්නේ? එතකොට කියනවා ගෝ වෘතේ රැකපු කෙනෙක් ගෝ චිත්තය වඩපු නිසා ගවයන් අතර ඉපදිනවා. ඒ ගෝ වෘතෙන් දෙවලෝ යනවා කියලා ගත්ත මිසදුටුව නිසා එක්කෝ නිරේත හෝ තිරිසන් ලෝකයට යනවායි කියලා. වෙල පුන්නත් අඬලා යා ඉල්ලීම කරන අපිට මේකෙන් ගැලවෙන්න භාග්‍යතුන් වහන්සේ දහමක් දේශනා කරා. ඒ අනුව කර්ම හතරක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතාඥාණයෙන් අවබෝධ කරගත්තු කර්ම හතර ගැන තමයි දේශනා කරේ. දේශනා කරමින් සිටියේ අපි විස්තර කළා කර්ම දෙකක්. කළු කර්මයේ කළු විපාකයේ සහ සුදු කර්මයේ සුදු විපාකයේ කියන දෙක වෙන වෙනම විස්තර කළා. ඒ කර්ම විස්තරය අද විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. කළු සුදු කර්මය සහ කළු සුදු විපාකයත් කළුත් නොවු සුදුත් නොවු කර්මය කළුත් නොවු සුදුත් නොවු විපාකය ගැන මාතෘකා කළේ පිළිබඳවයි. කතමංච පුන්න කම්මං අකන්නං අසුක්කං අකන්න අසුක්ක විපාකං. පුන්න මොකද්ද මේ කර්මය? කළුත් නැති සුදුත් නැති කළුත් සුදුත් විපාක නැති කර්මය. තත්‍ර පුන්න යමිදං කම්මං කන්නං කන්න විපාකං තස්ස පහනා යා චේතන යමිත. ඒ කියන්නේ යම් කිසි විදියකින් මේ අකුසල කර්ම නැත්නම් කළු කර්ම ප්‍රහාණය කරන්න කළු කර්ම කළු විපාක ප්‍රහාණය කරන්න චේතනාවක් පහළ වෙනවද? යමිදං කම්මං සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනාය යා චේතනා. යම් චේතනාවක් පහළ වෙනවද මේ සුදු කර්ම ප්‍රහාණ කරන්න සුදු කර්ම විපාක ප්‍රහාණ කරන්නට. යමිදං කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනාය යා චේතනා.
එවගේම කළු සුදු කර්ම සහ කළු සුදු විපාක කියන මිශ්‍ර වූ කර්ම විපාක කර්මයේ සහ කර්ම විපාක ප්‍රහාණය කරන යම් චේතනාවක් පහළ වෙනවද ඉදං උච්චති පුන්න මෙන්න පුන්න මෙන්න මේකටයි කියන්නේ කම්මං අකන්නං අසුක්ඛං කළුත් නැති සුදුත් නැති අකන්න අසුක්ක විපාකං කළු සුදු විපාක නැති කම්මක්ඛයය කර්මේශය කිරීම පිණිස පවතින කර්මයේ වශයෙන් ති භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළ මේ කර්ම ගැන අපි විස්තර කරගෙන අද දේශනාව සමාප්ත කරන්නයි අපේ බලාපොරොත්තුව. එන තුන්වෙනි කර්ම කොටසේ කියනවා කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම කරනවා කියලා. ඒ කියන්නේ මනුස්ස ලෝකේ කෙනෙකුට අවස්ථාව ලැබෙනාට දස අකුසල් කරන්නත් ලැබෙනවා දස කුසල් කරන්නත් ලැබෙනවා. එයා සතුන් මරීමේත් යෙදෙනවා සොරකම් කිරීමේත් යෙදෙනවා කාමීච්ඡාචාරයේත් යෙදෙනවා. ඒ අතරේ දන් දෙනවා ආර්ය මහා සංඝ රත්නේ දන් අපිට උදාහරණ වශයෙන් ගත්තොත් අපි හදන පුතිගත තිස්ස තෙරුන් වහන්සේ. නාහසේගේ ජීවිතයේ අවසාන භාගයේ මේ ශරීරයේ gediyavilla pipirilla බොහොම අවිද ගන්න බැරි තරම් එක්තෙන් වෙලා දුක් විඳ කෙනෙක්. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා භාග්‍යතුන් වහන්සේගේ පිහිට ලැබලා ශරීරයේ සුවපත් කරගෙන සුවසේ ධර්මය අහලා රහත් ඵලයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ පුතිගත තිස්ස තෙරුන් වහන්සේ. නාහසේ කර්ම විපාකේ සඳහන් කරද්දී වටකුරුල්ලන් මැරූ බව සඳහන් ඒ විපාක වශයෙන් තමයි අතු තටු කැඩීම විපාක වශයෙන් මෙසේ අතපය කැඩිලා මේ අස්ති පණ නැති වෙලා එක්තැන් වුණා කියනවා. ඒ මාංශයෙන් පසේ බුදුරජාණන් වහන්සේලාට පූජා කිරීමේ පිණි රහත් වෙන්න හේතු වෙච්ච බව. එතන දෙපැත්තක් තියෙනවා. කළුත් තියෙනවා සුදුත් තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් මේ ලෝකෙ ඉපදුනාට පස්සේ පින්ම කුසල් විතරම්ම කරන අඩුයි. අකුසල් විතරම්ම කරන එන ඉන්නවා. එතකොට මේ දෙක සමබර වෙච්ච ඒ කියන්නේ අකුසලිය සමගම කුසලිය චෙදිච්ච පිරිසකුත් ඉන්න පුළුවන්. අන්න එවැනි පිරිසට වෙන්නේ මොකද්ද කියන එකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී විස්තර කරලා දෙන්නේ. ඒතර මෙතෙන්දී පෙන්නනවා එයා දැන් අකුසලුත් කරනවා. අකුසල් කරන ගමන් අතරින් පතර පින් කරනවා. වැඩිපුර කුසල් කරනවා අඩුවෙන් කුසල්. සමහර කෙනෙක් ඉන්නවා වැඩිපුර කුසල් කරනවා. ඒ අතර අතරින් පතර යාට අකුසලුත් සිද්ධ කරනවා. මේ වගේ දෙකොටසක් ඉන්නවා. බහුල වශයෙන් කුසල් කරන අතරේ අවම වශයෙන් අකුසල රැස් වෙනවා. එයාට සසර ගමන බොහෝසෙන් සුවදායකයි දුක් විපාකත් ලැබෙනවා අතරින් පතර. එසේම අරකෝ විදියට අකුසල් බහුල වශයෙන් කළ කුසල් අතරින් පතර කරන ගෙනාට බහුල වශයෙන් දුක් විපාක ලැබෙනවා සුව විපාකත් ඒ අතරතුර ලැබෙනවා. දැන් මේකට උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන් බොහොම සුවපත් වෙ ඉන්න සුනකෙක්ව. ඒ සුනකයා බොහොම පොහොසත් පවුලක නම් ඉපදුනේ. ඒ වගේම පොහොසත් පවුලකට නම් අයිති වුණේ. එයා ඒ වරණ සම්පත්‍ය හොඳ නම් පෙනුම හොඳ නම් එයාට සැප විපාක බහුලයි. හැබැයි එයා ඉපදුනේ තිරිසන් යෝනිය නිසා ඒට සම්බන්ධ වූ දුක් විපාක ටික එයාට ලැබෙනවා. ඒ මනුෂ්‍ය ලෝකයේත් එහෙමයි. තිරිසන් සතුන්ටත් එහෙමයි. ඒ වගේම වේමානි කසුරේ ඉන්න විශේෂයෙන් අපි දන්න ප්‍රධාන චරිතයක් තමයි යමරජතුමා. යමරජතුමා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තියා වේමානික අසුරේ කියලා. ඒ කියන්නේ දවස් 15ක් ප්‍රේත දුක් විඳින දවස් 15ක් දිව්‍යමය සැප විඳින කෙනෙක් වශයෙන් තමයි මෙහිදී විස්තර කරලා තියෙන්නේ. ඒ වගේ ප්‍රේතයෝ ඉන්නවා. දවල් වරුවේ සැප විඳිනවා, රැයට දුක් විඳිනවා. එක මිනිස්සෙක් සතුන් මරන්න එපා කිව්ව මේක පිළිගත්තනේ. යාකෝ මට දවල්ට සතුන් මරන්න නැතු ඉන්න බෑ, මම දවල්ට මරනවා, රැයට සිල්ලක් ඉන්න. තියා එකවරුවක් ඔය ප්‍රාණඝාතේ වැලකී වාසය කළා. ඒ නිසා එයා එකවරුවක් සැප විඳා, එකවරුවක් අමසොහනි දුක් විඳ කියන ප්‍රේතෙක් කළා. එවැනි ඕනතරම් කතා ප්‍රේත වස්තු ප්‍රකරණයේත් හමු වෙනවා. ඒත් එවැනි දේවල් තියෙනවා. මනුස්ස ලෝකෙත් අපිට හමු වෙනවා. සැප දුක දෙකම විඳින ජීවිත තමයි ගොඩක් වෙලාවට අපිට හමු වෙන්නේ. සැප විතරක්මත් නෙවෙයි, දුක විතරක්මත් නෙවෙයි, දෙකම මිශ්‍රව විඳින්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ කළු කර්මයක් තියෙනවා, සුදු කර්මයක් තියෙනවා. මේ දෙකම සමබරව විපාක ලබන ලෝක තමයි මම මේ විස්තර කරේ ඔබට. මනුෂ්‍ය ලෝකේ, තිරිසන් ලෝකේ, එසේම වේමානික අසුර දම් ප්‍රේත කොටස්, ඒ වගේම භූමාට දෙවියන් දේවතා කොටසුත් එහෙම තියෙනවා. දැන් මෙතන වෙලා තියෙන මොකද්ද? මේ රැස්කලේ මිශ්‍රවයි. රැස්කලේ මිශ්‍රව නිසා විපාක දෙන්නෙත් මිශ්‍රවයි. මේ මිශ්‍රභාවය නිසා සත්වයාට කියන්න බෑ මම සැප විතරක් විඳින කෙනෙක්, මං දුක් විඳින්නේ නෑ කියන්න බෑ. මම දුක් විතරක් විඳිනවා මට සැපක් නැහැ කියලා කාටවත් කියන්න බෑ. නමුත් මේක කර්ම විශ්ය කියන එක බොහොම අචින්තනීය එකක්. අපිට එක එක්කෙනා පුද්ගල වශයෙන් පොදුවේ කියන්න බෑ හැමෝටම මෙහෙම කියලා. අපිට පේන දැන් පාරකට වැස්සම නගරයකට බැ ගියා පස්සේ බොහොම දුකසේ ජීවත් වෙන යාචකයෝ ඉන්නවා.
ඉන්නේටින් තැනක් නැහැ. නිදාගන්නේ මහා පාරේ අගුපිල්වල. ඒතේ ඒ ඇයිට සැපක් තියනවාද කියලා හිතන්නත් බැරි තරම්. මනුස්ස ලෝකේ ඉපදුනත් ඊටාම දුක්ඛිත ජීවිත. සමහර රටවල ඉන්න එලිමහනේ තමයි ජීවත් වෙන්නෙම. බොහෝ දහස් ගණනින් ඉන්නෝ. සීතල කාලේට සීතලට මැරෙනවා, උෂ්ණ කාලේට රස්නට මැරෙනවා. ඉතින් මේ විදිහ විපාක බහුල. ඇයි මේ? සත්වයා සිතින් කයින් වචනය කරගත් මේ කලු කර්ම නැත්නම් අකුසල කර්මය යාට විපාක පිණිස පැවතුනේ. කුසල කර්මය නිතරම දුක පිණිස නෙවෙයි සැප පිණිසමයි පවතින්නේ. සැප අධිකව තිබිලා ඔළුවේ කැක්කුම්, බඩේ කැක්කුම්, පොඩි පොඩි අසනීප හැදිලා, මානසික පොඩි ආබාධ හැදිලා සමහර විට දුක් විඳින අයත් ඉන්නවා. ධනිය තියෙනවා. ඉතින් බොහෝ සෙයින් අපිට පේනවා එයා සැප විඳිනවායි කියලා. අතරින් පතර යාට දුක් විපාක ඇවිල්ලා දුක් පීඩා ලබා දෙනවා. මානසික දුක් ලබා දෙනවා. කායික පීඩා අසනීපකම් ඇති වෙනවා. විශේෂයෙන් වයසට එනකොට කොහොමද? මනුස්ස ලෝකේ නම් අද කාලේ හැටියට ඕනම කෙනෙක්ට අසනීප ඇති වෙනවා. ඒක මේ කාල විපත්ති හැටි. කර්ම විපාකයක්ම කියන්නත් බෑ. මොකද ඒක තමයි ස්වභාවය. ඒක දුකේ හැටි. පොදු ධර්මතාවයක්. ව්‍යාධිය. ජරාවත් එක්ක මේ ව්‍යාධිය එන නිසා. ඉතින් මේ දෙකම එකසේම මිශ්‍ර වෙනවා. එනම් මේ මිශ්‍රව කර්ම රස කරා මිශ්‍රව යා විපාක වින්දා කියනවා. අද විශේෂයෙන්ම වැඩිපුර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අද මාතෘකා කරගත් හතරවෙනි කොටස. කලුත් නොවු සුදුත් නොවු කලු සුදු විපාක නැති කර්ම ක්ෂය කිරීම පිණිස පවතින මේ කර්මය. ඒකේ කලු කර්මත් යම් කිසික කලු කර්මයක් රැස් කරන්න තියෙනවා. ඒක ප්‍රහාණය කරන්න හිතනවා. චේතනා පහළ කරනවා. සුදු කර්ම ප්‍රහාණයට චේතනා පහළ කරනවා. කළු සුදු කර්ම සහ විපාක ප්‍රහාණය චේතනා පහළ කරනවා. මෙහෙම කිව්වම එකපාර තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? කර්ම ක්ෂය කරනවා කියන්නේ මොකද්ද? කර්ම ක්ෂය කර ඥානය කියන්නේ මොකද්ද? අට කතා විස්තර කරනවා. මේ කියන්නේ මාර්ග චේතනා හතරට. මොන චේතනා හතරද? මාර්ග චේතනා හතර. හොඳ සාවධානව අපි මේක විසඳා ගන්න ඕන කාරණයක්. මේක දහම් කරුණු අතර මේ විස්තර කරපු කර්ම හතරෙන් වටිනාම කර්මය වෙන්නේ නිවන් අවබෝධ කරගන්න මුල් වෙන කර්මයක් වෙන්නේ මෙන්න මේ හතරවෙනි කර්මයයි. එහෙනම් සෝවාන් මාර්ග, සකදාගාමී මාර්ග, අනාගාමී මාර්ග, අරියත් මාර්ග ශ්‍රණේ පහළවෙන චේතනාවට තමයි කියන්නේ කර්මක්ෂය චේතනාව. එතෙක් ශ්‍රාවකයා මේ සසර ගමනේ ගමන් කරන කෙනා දාන, සීල, නෙක්ඛම් ආදී පාරමී පුරන්න ඕනේ. ඒක කරන්න එපා කියලා නෙවෙයි මෙතන කියන්නේ. කියන්නේ සුදු කර්ම ප්‍රහාණයට හිතන්න කියන්නේ ඒ නිවනට යන්න කලින් විදර්ශනා වඩන්නත් කලින් මාර්ගක්ෂණයට එන්න කලින් ඉඳලම කර්මය අහෝසි කරන්න ඕන, කර්ම නතර කරන්න ඕන කියලා සමහර අය කියන පුඤ්ඤපාප පහිනස්ස නත්ති ජාගරතෝ භයං කියන මේ දේශනාව 90 යම් දවසක මට ශ්‍රවණය කරන්න ලැබුණා. ඒ රහතන් වහන්සේක ස්වභාවය තමයි පුඤ්ඤපාප පින්පව් නැති බව. ඒ කියන්නේ රහත් ඵලයට පත් වෙච්ච සනේදගෙන පින්පව් රැස් කරන්නේ නැහැ. සියල්ල ක්‍රියාසිත. පෞරස් කිරීම කොහොමද නැහැ. පින කියලා කර්මය රැස් වෙන්නේ නැහැ. එතන ක්‍රියාසිතක් පමණයි. ඒ නිසා රහතන් වහන්සේ පුඤ්ඤපව පහිනස පින්පව ප්‍රහාණය කළා. ආයි පදින්නෙත් නැහැ. මේ අවසාන ජීවිතයේ අවසාන මරණය තමයි පිරිනිවන් පෑම. ඒෂණිය දක්වා යම් කුසල කුසල කර්ම සසරිත කරපුවා තිබුණොත් ඒව ප්‍රවෘත්ති පාක වශයෙන් ජීවත් වෙන තුරු වැඩ සිටින තුරු ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේට විපාක ලැබෙන බව අපි අහලා තියෙනවා. දන්නවා. ඒ කියන්නේ අකුසල් විපාක පමණන්නේ මේ කුසල් විපාකත් ලැබෙනවා. ඒ කියන්නේ බොහොම චීවර පින්ඳ පාසේ නාසන ලැබෙන්නේ හොඳින් කුසල් විපාක. අකුසල් විපාක වශයෙන් මුගලන් මහරහතන් වහන්සේගෙන අපි අහලා තියෙනවා. කයේ යටකටු සුණුසහල් තරමට කුඩු වෙන තරම් සොරුන්ගේ ගුටි කහලා පිරිනිවන් පාන්න හේතුණා කියලා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේම කර්ම විපාක 12. චින්චිමාන එක කාවගේ චෝදනා, සුන්දරි පරිබ්‍රාජිකාවගේ චෝදනා, සයවර්ෂය දුෂ්කර ක්‍රියා කිරීම, පිටෙහි ආබාධේ ආදී මේ සියල්ලම ශේෂ විපාක 12. එතකොට ඒකෙන් පේන්නේ අතීත කර්ම වැඩ සිටින අතර විපාක දෙන අතර නව කර්ම නවත ඇති කර ගැනීම සිදු කරන්නේ නැහැ කියන. කර්ම ක්ෂය ඥානය කියන්නේ ඒකයි. එහෙනම් සෝවාන් මාර්ගක්ෂණේ, සකදාගාමී මාර්ගක්ෂණේ, අනාගාමී මාර්ගක්ෂණේ, අරිහත් මාර්ගක්ෂණේ. දැන් මේ අවිද්‍යාව මුල් කරගෙන කර්ම සකස් වෙන්නේ. කුසල අකුසල. ඒක සකස් වෙන කර්මය තුළින් නැවත උපදින්න හේතු වෙනවා. විඥානෙ ඇති වෙනවා. එතනින් නැවත නාම රූප සලායතන වශයෙන් ආයතන හය පහළ වෙනවා. මේ ආයතන හය මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස.
ඇසයි කනයි නාසයේ දිවයි ශරීරයයි මනසයි නැති කෙනෙක් නැහැ. සියලු සත්වයන්ට මනුෂ්‍ය ලෝකෙදී නම් තියෙන. සමහර අය අප්‍රකටව ප්‍රසාද රූප නැතිව අන්ධ වෙච්ච බිහිරි වෙච්ච අය ඉන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳ චේතනාව තියෙනවා. ආසාව තියෙනවා. ඇසින් බාහිර ආයතන වලින් ගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියලා ගන්නවා. දැන් මේ ඇස රූපය අරමුණු කරනවා, කන ශබ්දය අරමුණු කරනවා, නාසය ගඳ සුවඳ අරමුණු කරනවා, දිව රසය අරමුණු කරනවා, කය පහස අරමුණු කරනවා, සිත අරමුණු කරනවා. ඒ විදිහට තමයි මේ ආයතන හය බාහිර ආයතනත් එක්ක මිශ්‍ර වෙන්නේ. ඒක දැනගන්නේ විඥාණය හරහා. ඒතර විඥාණයත් එක්ක මේවා එකතු වුණාම කියනවා ඇසයි රූපය විඥාන එකතු වුණාම එතන ස්පර්ශ. කනයි ශබ්දය විඥාන එකතු වුණාම එතන ස්පර්ශ. නාසය ගඳ සුවඳ විඥාන එකතු වුණාම එතන ස්පර්ශය. දිවය රසය විඥාන එකතු වුණාම එතන ස්පර්ශය. කයයි පහසයි විඥාන එකතු වුණා එතන ස්පර්ශය. මනස මනෝ ධාතුව මනෝ විඥාන එකතු වුණාම එතන ස්පර්ශය. එනම් ආයතන වලින් ස්පර්ශය තියෙන ස්පර්ශ වලින් සැප දුක් වේදනා හට ගන්න, තණ්හා හට ගන්න, උපාදාන හට ගන්න, භවය සකස් වෙනවා. දැන් මේ පැවැත්ම පටිසමුප්පාදේ සකස් වීම සසර පැවැතීම වශයෙන් තමයි විස්තර කරන්නේ. සාමාන්‍ය පුතර්ජන සත්වයාගේ ජීවිතේ පවතින ඔය ආකාරයට අරමුණක් නිතරම ගන්නවා. නිදාගත්තේ නැති වෙලාවකන, අවදියෙන් ඉන්න වෙලාවකන අරමුණක් නොගෙන ඉන්නේ. ඒ අරමුණ යහපත් වෙන්න පුළුවන්, යහපත් වෙන්න පුළුවන්. කොහොම වුණත් කර්ම අරමුණක් ගන්න හැම වෙලාවකම ස්පර්ශයක් නම් ස්පර්ශය නිසා සංඥා වේදනා සංකාර ඇති වෙනවා. දැන් මේ ස්කන්ධ පහට බෙදන්න පුළුවන් මේ ආයතන හය. ඒ ආයතන හයෙන් පහකම බාහිර වශයෙන් පේන රූප වශයෙන්. ඇස කියන රූපයක්, කන කියන්නේ රූපයක්, නාසය කියන්නේ රූපයක්, දිව කියන්නේ රූපයක්, කය කියන්නේ රූපයක්. ඒ කියන්නේ මේ වයි තියෙන පඨවි ආපෝ තේජෝ වායු මේ බාහිර වශයෙන්. ඊළඟට මේ රූපේ හඳුනාගන්නේ සංඥාවයි. ඒක විඳින්නේ වේදනාවේ. ඒ අනුව ගැන චේතනා පහල කරන්නේ ඇස ගැන රූප ගැන චේතනාව චෛසිකවලින්. මානසිකාර කරන්නේ හිතින්. එහෙනම් මේ හතරම වැඩ කරන්නට, ඒ හතරම දැනගන්නට රූපය මුලක් වෙලා තියෙනවා. රූපයට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. රූපය කියන්නේ පණ නැති කන්නේ. එතකොට මේ රූප කොටස ජීවමාන කරන්නේ, සක්‍රිය කරලා දෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන. නැත්නම් පස්ස මනසිකාර කියලා සූත්‍ර දේශනාවල විස්තර වෙනවා මේ විඥාන කියන කොටස දෙකට බෙදලා. ස්පර්ශයෙන් සහ මනසිකාරයෙන්. එහෙනම් දැනගත්තේ හිතකින්මයි. රූපේට පණක් නැහැ. හැබැයි රූපස්කන්ධයේ ස්කන්ධයක් වෙනම මේ උපාදාන ස්කන්ධ පහේ තියෙනවා. නිසා ඒක බැහැර කරන්න බැ. සමහර අය ඒක බැහැර කරන්න බලනවා. මොකද නාම ස්කන්ධ විතරයි තියෙන රූපස්කන්ධය ඇති වැඩ නැහැ. අපිට ඒක බැහැර කරන්න බැ. මොකද රූපස්කන්ධයත් බාහිරව පේන්න තියෙන නිසා. ඒ රූපස්කන්ධය මෙන්න මේ ඇස කන නාසය දිව ශරීර කියන පහෙන්ම වෙන් කරන්න පුළුවන් එක කොටසකට. ඒ පහම එකක්. ඒ තමයි රූපස්කන්ධය. ඊතුරු එතකොට වේදනා සංඥා සංකාර විඥාන තවයි ස්කන්ධ පහක් තියෙනවා. ඒ පහටම හේතු වුණේ මොකද්ද? මේ අරමුණු පහ. ඇසෙන් රූපය, කනින් ශබ්දය, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රසය, කයෙන් පහස. මේ අරමුණු ගැනීම නිසා, ඒව පස්ස මනසිකාර වීම නිසා, ස්පර්ශ වීම සහ මනසිකාර වීම නිසා අරමුණු ඇති වෙනවා. ඇස නිසා අරමුණු ඇති වෙන රූපය ස්පර්ශුණ, කනට ශබ්ද ස්පර්ශුණ මෙතනත් ඇති වෙන අරමුණු, නාසයට ගඳ සුවඳ ස්පර්ශ වීමෙන් අරමුණු ඇති වෙනවා, දිවට රසයන් ස්පර්ශ වීමෙන් අරමුණු ඇති වෙනවා, කයට පහස ස්පර්ශ වීමෙන් අරමුණු ඇති වෙනවා. එතන මේ පහම නැවත නැවත සීකිරීමේ මනස තුළ මේ සියල්ල ඇති වෙන බව සඳහන් වෙනවා. එතකොට ආයතන හයෙන් හයවෙනි ආයතනෙ මන ආයතනය තුළ තමයි ඉතුරු ස්කන්ධ හතරම ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් වේදනා විඳින ස්වභාවය, හඳුනා ගන්නා ස්වභාවය, චේතනා පහළ වීම, දැන ගැනීම කියන මේ ධර්මතා හතර පාලියෙන් කවොත් වේදනා සංඥා සංකාර විඥාන. මේ රූපස්කන්ධෙට බැඳෙන්නේ කොහෙන්ද? හිතෙන්. රූපස්කන්ධෙට රූපෙන් බැඳෙන්න බෑනේ. රූපස්කන්ධෙට බැඳෙන්නේ හිතෙන්. එතකොට කෙනෙක් පටලව ගන්න රූපස්කන්ධෙට බැඳෙන හිතෙන් නිසා ඒකත් නාමයක්ද? එහෙම හිතන්න බෑ. මොකද ස්කන්ධ පහ වෙනම වෙන් කරලා තියෙන අභිධර්ම පිටකේ එතන පැහැදිලිව තියෙන රූපස්කන්ධය කියලා එකක් තියෙනවා. හැබැයි රූපස්කන්ධය උපාදාන කරන්නේ ඒත් හිතින්මයි, විඥාණයෙන්මයි, මනසින්මයි. එහෙනම් එතන පොඩ්ඩක් සංකීර්ණයි. තේරුම් ගන්න තියෙන එකයි
කයට විතරක් ජීවත් වෙන්න බෑ. කයට සිත ප්‍රතිබද්ධයි. ප්‍රතිබද්ධයි කියන්නේ බැඳෙනවා. කයයි සිත එකතු වුණ කල්ලි තමයි එතන සත්‍යයක් ඉන්නේ. ජීවිතය කටගන්න එක නාම රූප කියලා ඔය විඥාන පච්චා නාම රූප කියන විස්තරේ පටිසෝප්පාද විස්තර කරන්නේ ඒකටමයි. එතකොට නාම රූප දෙක හටගත්ත ප්‍රතිසන්දි විඥානයත් එක්ක ඒ නාම රූප දෙක එක ධර්මතාවයක් වුණ නැති වුණ තැනදී ජීවය පවතින්නේ නැහැ. නාම රූප දෙක තුල තමයි අර ආයතන හය තියෙන්නේ. ආයතන හය නාම රූප වශයෙන් වෙන් කරනකොට රූපයට වෙන් කරනවා ඇස කන නාසය දිව ශරීරය. නාමයට වෙන් කරනවා එකම මනස නැත්නම් හිත. ඒක තවත් බෙදලා ගත්තට පස්සේ විනය ස්වභාවය හඳුනා ගන්න ස්වභාවය ස්පර්ශය චේතනා මානසිකාරය කියලා සූත්‍ර දේශනාවල විස්තර කරලා තියෙන කොටස් පහකින්ම අභිධර්ම පිටකේදී විස්තර කරනවා වේදනාව සංඥාව චේතනාව සිත කියලා දැන ගැනීම කියලා. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන. මේක පටල ගන්න එපා. වඩාත් පහසු වෙනසයි සූත්‍ර පිටකේදී ස්පර්ශ මානසිකාර කියලා මේ විඥාන කියන එක දෙකට බෙදලා තියෙනවා. ඒතකොට දැන ගැනීමක් තියෙන. මානසිකාරයක් තියෙන. මේ මානසිකාරය නැත්තම් හිත නැත්තම් මේ සැප දුක කිසියම් දෙයක් විඳින කෙනෙක් නැහැ. හඳුනා ගන්න කෙනෙකුත් නැහැ. හිත පහවන කල්ලි අපි දකලා දෙන මලසිරුරු නිරත්තංව කලින් ගරන් චුද්ධෝ අපේත විඥානං. විඥානේ බහැරූ කල්ලි මේ කය දරක බැල්ලක්සේම පොළොට ඇද වැටෙනවා. මෙහි ගත යුතු දෙයක් නැහැ. එතනින් පටන් උෂ්ණය නැති වෙනවා. කයි පැවැත්ම නැති වෙනවා. ඒ නිසා එතන ඉඳන් මේක කුණු වෙලා යන කුණප කොටසක් විතරයි. දෙතිස් කුණපයක් විතරයි. මේ දෙතිස් කුණපේට ශක්තියක් දීලා තියෙනවා. වටිනකමක් දීලා තියෙන මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වස්තුවක් කරලා තියෙන. කර්ම සකස් කරගන්න පුළුවන් උපකරණයක් බවට පත් කරලා තියෙන්නේ හිතමයි. නාමස්කන්ධයෙන් තොරව රූපස්කන්ධයට පැවැත්මක් නැහැ. රූපස්කන්ධයෙන් තොරව නාමස්කන්ධයට පැවැත්මක් නැහැ. මේ ගැන ධර්මයේ උපමා කරනවා ධර්මිටි දෙකක්. ඒ ධර්මිටි දෙක එකකට එකක් හිටවල පොළවේ එකට හේත්ති කරාට පස්සේ එක ධර්මිටියක් ඇද්දොත් අනිත් ධර්මිටිය බිම් වැටෙනවා. ඒ කියන්නේ නාමයේ නැති කල්ලි රූපේ පවතින්නේ නැහැ කියන එක. රූපේ නැති කල්ලි නාමය පවතින්නේ නැහැ කියන එක. එහෙනම් අපිට හොඳටම ප්‍රකටව පේනවා මනුෂ්‍ය ලෝකයේදී නම් කය අවශ්‍යයි. යම් කෙනෙක් අහන බලර කල්ප 500ක් අවශ්‍ය තියෙන්නේ අසඤ්ඤ ලෝකයේදී හිත අවශ්‍ය නැහැ නේද කියලා. එතෙන්දි වෙන්නේ හිත නැහැ කියන එක නෙවෙයි හිත වැඩ කරන්නේ නැහැ. හිත අප්‍රකටයි. හිත නිරුද්ධ කරගෙන ඉන්නවා ඒ ධාන ශක්තියෙන් මහා කල්ප 500ක් යනතුරු. ඒ කියන්නේ කය වැඩ කරන්නේත් නැහැ හිත වැඩ කරන්නේ නැහැ. මොකද හිත ක්‍රියාව තියෙනවායි කියන්නේ හිත නිරුද්ධ කරගෙන ඉන්නවායි කියන්නේ කය හොලවන්නත් බෑ එතෙන්දි. එතකොට එතන අභවය කියන්නේ තේකයි. මොකද කල්ප 500ක් යනතුරු බුදුවරු කොපමණ පහළ වුණා දකින්න විදියක් නැහැ. ඇස් වැඩ කරන්නේ බණ අහන්න බෑ. කන් වැඩ කරන්නේ නිසල්මනේ ඉන්නවා සමාපත්තිර සම්වදන වගේ. අර නිවනේ සෝය යම්සේ දෙසේ తాවකාලිකව එතන ඉන්නවා. කල්ප 500කින් පස්සේ චුත වෙනවා. ආයේ භවයට වැටෙනවා. ඒකයි තියෙන එතන අයහපත. නැත්තම් ලොකු සෝයක් නේ. දැන් නිවනේ කියන්නේ කිසිත් නැති බවනේ. ඒ කිසිත් නැති බව මේ අසඤ්ඤ ලෝකෙත් තියෙනවා. ඒකනේ ඉෂිවරු ධර්මේ නැති කාලේ ඒක සෝය ඒක නිවන කියලා හිතන්නේ. ඒක නිවන කියලා හිතාගෙන තමයි හිත පිළිකුල් කරන්නේ. දීචිත්ත මේ හිත නිසාමයි පෞරස්සෙන්නේ, කර්මසැස්සෙන්නේ, දුක් වෙන්නේ හිත නිසානේ කියලා හිත පිළිකුල් කරලා වඩලා තමයි අසඤ්ඤ ලෝකෙට යන්නේ. ඒ අසඤ්ඤ ලෝක ස්වභාවය ඔය කිව්වේ. ඒතකොට එතනත් පැහැදිලි හිත වැඩ කරන්නේ නැති තැන කය වැඩ කරන්නේත් නැහැ. එතන ඇති වැඩකුත් නැහැ. කාලය ගිවිල යනවා. භවයේ දුකක් නැතුව ඒ කාලේ ඉන්න පුළුවන්. හැබැයි සදාතනික නැහැ. දුකින් මිදුණා වෙන්නේත් නැහැ සදහටම. ඒක తాවකාලික සුවයක් තියෙනවා. අර හරියට අපි වැඩ කරලා නිදාගත්තම තියෙන සුවයක්. ඒක අපිට තේරෙන්නේ නැති නිසා අපි එහෙම හිතමු. නිදාගත්තට පස්සේ අපි දන්නවද මොන වුණාද? සමහර අයගෙන උස්සංගියක් දන්නේ කියන්නේ. ඒ කියන්නේ එහෙම දැනීමක් නැහැ. අන්න ඒකත් යන්තාක් සුවයක්. හැබැයි ඒකෙදි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ නොවන නිසා ඒ ස්ථානයේදී ඒ නිසා පමණක් අභව්‍ය කියලා කියනවා. නමුත් ඒ තැන් වලට යන්නේ නැත්තේම නෑ සත්වය යනවා. අබුද්ධෝත්පාද කාලවල භාවනා වඩන ශිවරු ඒ තැන් වලට යනවා. ඒ යන්න හේතුව අසඤ්ඤ භාවය. සංඥාව නැති කිරීම. ඔය තව ලෝක හතරක් හමු වෙනවා. ඒ තමයි අරූපාවචර ලෝක හතර. ආකාස සංඥායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥා. මේ තැන් හතරෙම රූපේ ප්‍රකරණයි. ඒ කියන්නේ ආකාසය අනන්තය වශයෙන් අඩුවා කියන රූපයක් නෙවෙයි.
එන ආකාශ ධාතු වරමණු කරලා අනන්තෝ ආකාශෝ කියලා දිගින් දිගට වඩනවා හතරවෙනි ධ්‍යානට විල්ලා රූපාවචර එතනින් එහාට යනකොට තමයි මේ අරූප ධ්‍යානෙ එන්නේ කල්ප 20000ක් ආශයෙහි තියෙනවා ඊළඟට එතනත් ඉක්මවාගෙන ඊට වඩා සුවයි කියලා කියනවා විඥාණය අනන්තයි කියලා තියෙන විඥාණය අනන්තයි කියලා වඩලා විඥානං ඡායතනට යනවා එහේ මහා කල්ප 40000ක් වාසය කරන්න පුළුවන් දුකක් නැතුව තුන්වෙනුව සංඥාව කිසිවක් නැහැ කියන එක කිංචිනත් තීති කිසිවක් නැහැ මුකුත් නැහැ කයත් නැහැ සිතත් නැහැ කියලා වඩලා ඒක නඩ යන්න පුළුවන් ඒ තුන්වෙනි අරූප සමාපත්තිය නිසා ඒ ලෝකෙට මහා කල්ප 60000ක් එහෙ ඉන්න පුළුවන් සංඥා වැත්තේ නැ නැත්තේ නැ කියන ඉතා සියුම් තැනට යනවා එතන නිවනයි කියලා බොහෝ ඉසුරු රැවටෙනවා එතෙන්දි මහා කල්ප 84000ක් භවයේ වාසය කරන හැබැයි කන් ඇහෙන්නේ නැ ඇස් පේන්නේ නැ බුදවරු දහසක් පහල වුණත් නිවන් දකින්න බැරි තැන ඒ නිසා මේ ලෝක හතරත් ධර්මයේ තුල අභව්‍යය කියලා නමුත් ඉසිවරු ඒ තැන් වලට යනවා ඒ ගිහි බව ආලාර කාලා මුද්දකරාම පුත්ත කියන ඉසිවරුන්ගේ කතාවල අපි අහලා තියෙනවා ඒ තැන් වලට ගිහිල්ලත් වෙන්නේ මොකද්ද මේ නාම රූප වලින් එක් කොටසක් නිරුද්ධ කරගෙන කාලයක් ඉන්නවරු රූපේ නිරුද්ධ කරගෙන ඉන්න හැබැයි හිතේ ධාන අරූප ධානේ වැඩ කරනවා දැන් මේකේ නාම රූප වල ස්වභාවය ඕක තමයි ඔය තැන් පහ ඇරෙන්න අනිත් හැම තැනකම නාම රූප දෙක වැඩ කරනවා මේ නාම රූප දෙක ප්‍රකටයි මනුස්ස ලෝක ගැන ගත්තොත් අපේ මේ ජීවිතේ පවත්වන්න අපේ නාමයක් තෝරන රූපයක් තෝරන මේ දෙක ප්‍රතිබද්ධයි එකට එක සම්බන්ධයි රූපයට විතරක් තනියෙන් ඉන්න බෑ නාමයට ඉන්නත් බෑ එහෙනම් නාමයට අවශ්‍ය පදනම මූලාශ්‍රය තමයි රූපය මේ රූපය ඇසුරු කරගෙන නාමය ක්‍රියාත්මක වෙනවා මේ රූපය නිසා ඇසෙන් රූප දැකලා ඒ ගැන චේතනා පහළ කරනවා ශබ්ද අහලා චේතනා පහළ කරනවා සුවඳ විඳලා චේතනා පහළ කරනවා දිවෙන් රස විඳලා චේතනා පහළ කරනවා කයෙන් පහස විඳලා චේතනා පහළ කරනවා රාග දේශ මොහ කෙලෙස් ඇති වෙනවා ඒ කෙලෙස් වලින් භවය දික් කරගන්නවා මෙන්න භවය දික් කරගෙන යන සත්වයා මේ නාම රූප අනිත්‍ය වශයෙන් දකින්න තැනකට එනවා නම් ඒ බුද්ධ ශාසනයකදී පමණයි ඒ ගැන කතා වෙන්නේ අනිත්‍ය පදයක් ගැන ඒතර මේ ඇස අනිත්‍ය ඇසෙන් දකින රූපය අනිත්‍ය දැන් අපි ඒක භාවනාවක් කරන්න කියලා සමහර ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔන්නම් සත්‍යඥාන කරනවා දැන් බලනකොට විපස්සනාවන්නේ වෙන්නේ මේක මෙතිරිල්ලක් සමතයක් ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනාවල සුතමේ ඥාන වශයෙන් අපිට මොකද්ද කරන්න ඕන කියලා මේ ආයතන 6 ඒ වගේම බාහිර ආයතන 6 ලියලා දේශනා කරලා තියෙනවා අනිත්‍ය වශයෙන් වඩන්න ඒක වෙනම දෙයක් හැබැයි භාවනා වඩනවා කියලා ඒ නම් 6 මේ මුමුණ මුමුණා ඒක අනිත්‍ය මේක අනිත්‍ය කියලා හිතන එක නෙවෙයි විදර්ශනාව කියන්නේ ඒක විපස්සනාවක් වෙන්නේ ඒක සමතයක් වෙනවා විපස්සනාව කියන්නේ කය ඍජු කරගෙන නිසල්මනේ අරන්නේක හෝ රුක්මුලක හෝ ශුන්‍යාගාරික හිස්තන හිස්කෙදරක වාඩි වෙලා අරමුණු කරගන්නවා මේ කය යම් කොටසක් බහුල වශයෙන් අරමුණු කරගන්නවා කර්මස්ථානාචරණාසල ආස්වාස ප්‍රස්වාස වලට පිම්බීම හැකිලීම අරමුණු කරනවා ආස්වාස වැටෙන්නේ නැති අයට ඒතර වායු පොට්ටබ්බ ධාතු වශයෙන් එහි වෙනස් වීම දකිමින් වාසය කරනවා හුස්ම වෙනස් වීම වශයෙන් වාසය කරන මේක සුෂ්ක විදර්ශනා වශයෙන් කියනවා සුද්ධ විපස්සනාව කියලා කියනවා තනිකර විපස්සනා එහෙම කරන කෙනා මේකෙන් ධාන වලට යන බලාපොරොත්තුවක් නැහැ හිත එකඟ කරගන්න ගත්ත එක අරමුණක් විතරයි මේක එක දොරටුවක් විතරයි උපකාරක ධර්මයක් විතරයි මේකෙම ඉන්න ඕන කියලා ඒකුත් නැහැ ඔහොම ඉන්නකොට එයාට එනවා ශබ්දයක් අන්න එතකොට තමයි කණයි ශබ්දය අදාළ වෙන්නේ අර කලින්ම කණ අනිත්‍යයි කිය කී ඉන්නකොට එක සද්ධානාවක් විතරයි මෙතිරීමක් විතර මෙතෙන්දි ප්‍රායෝගිකව ගන්න පුළුවන් යෝගාවචරයට අන්න සද්ධාව ශබ්ද දැනගත්තා ඒ ශබ්ද දැනගෙන ඉන්නකොට පේනවා ශබ්දය ස්ථීරණ අපි ගත්ත ගණ්ඨානාදයක් ඒ ගණ්ඨානාදයේ මුල් හරිය බොහොම ගොරෝසු ඒක ටිකක් වෙලා යනකොට බොහොම සියුම් වෙවි ගිහලා අන්තිමට නැසී යනවා අනිත්‍ය ධර්මය තමයි දැක්ක වෙනවා ශබ්දය ඇති වුණා පැවතුණා නැති වුණා ඇස් වහගෙන ඉන්න වෙලාවක නමුත් නැයක එලි පේනවා චිත්ත රූප පේනවා මල්ලියන් පේන්න පුළුවන් ඔයෙක් විදිහේ මූණු පේන්න පුළුවන් රූප කියනවා එක එක යෝගාවචරයට එක පොතක ලියන්න බැරි තරම් ඔයෙක් විදිහට තමන් සිතන පරිදි තමයි ඒවා පේන්නේ ඒවට කියනවා චිත්ත රූප කියලා එන ඇස වෙනුවෙන් ගන්න පුළුවන් ඒ රූපේ ඒ රූපත් මොකද වෙන්නේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ওই වෙලාවක මේ කිසිම රූපයක් එක දිගට පවතින්නේ නැහැ ධානයකට වසී කළොත් විතරක් ඔය ආලෝක සංඥාව ප්‍රබලව තියෙනවා ඒ වෙලාවට නමුත් විපස්සනා යෝගියාට මෙව කිසිම දෙයක් පවතිනවා කියලා පේන්නේ එක දිගට ඒව ශනේන් ශනේ බිදි බිදි නැති වෙන ආලෝක රවුම් රවුම් කැරකි කැරකි ෂේ වෙලා යනවා
බොඳ වෙලා යනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති අනේ එළිය ආවා එළිය ගියා කියලා දුක් වෙන හිතකින් නම් විපස්සනා කරන්න බෑ විපස්සනා කරන කෙනා නිතරම ශක්තිමත් සිතකින් යුද්ධයට ගිය සෙබලෙක් වගේ බලා සිටින්න ඕන මේව නැති වෙවි යන හැටි මේව බංග වෙවි යන හැටි විනාශ වෙවි යන හැටි ඕම මෙදහස් සිතින් උපේක්ෂා සිතින් බලා සිටින සමත් කෙනෙකුට විතරයි විපස්සනා යෝගියෙක් වෙන්න පුළුවන් සමත යෝගියාගෙට තියෙන වෙනත් ඊට වඩා හාත්පසින් වෙනස් එයාගේ අරමුණ එයා කරන්නේ ඒ අරමුණ බහුල කරනවා ප්‍රකට කරනවා දැන් නිල කසිනා වගේ කසිනියක් ගත්තම ඒ නිල් පාට බලන් ඉඳලා නීලන් 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 කියලා වඩලා වඩලා එයා ස්පියා ගතට පස්සෙත් මේ නිල් පාට මුළු පරිසරයේම පැතිරෙන විදිහට ප්‍රගුණ කරනවා ප්‍රකට කරනවා වැඩි කරනවා ඒ වැඩි කිරීම මවා ගැනීම මේක ඒ මවා ගැනීම ඔස්සේ ගින් ධානා වඩලා තමයි අභිඥා බල දක්වන irdiba ප්‍රාතිහාර්ය දක්වන බව මේවායින් දිනුනු වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපි කතා කරන්නේ මේ නිවනට යන විශේෂයෙන් ඒවා අවශ්‍ය නැහැ කියන්නේ අවශ්‍යයි. නමුත් අද වගේ කාලෙකදී irdi ප්‍රාතිහාර්ය පානවට වඩා සත්‍යයට තවම මේ නාම රූප දෙකව වැටෙන්නේ අනිත්‍ය භවයට වැටෙන්නේ මේ දුකෙන් මිදෙන්නවත් පුළුවන්ද කියලා අපි උත්සාහ ගන්න ඕන නිසා අර දේවල් ප්‍රකට කරන්න යන්න නැතුව ඒ වාහි නැති වෙන භාවයේ ස්වභාවය බලනවා. ඒ රූපයන් ශේවිවි යන හැටි එරණ සද්දේශේවි යන හැටි පේනවා. ඉන්න ගඳස් සෝදක් ආවොත් භාවනාවේ විතරක්. එන්න කලින් බලන්නේ ආවොත් දැනගන්නවා ආවා ගඳක්. ආවා සුවඳ. ඒකක් තියෙද? නෑ ඒකක් චනව ප්‍රසේවිවි යනවා. ඊළඟට එනවා රසයක්. රසය නම් එන්නේ ආහාර ගන්නකොට ඒ වෙලාවට සතිමත්ත්‍ ආහාර ගනිද්දී තමන්ට ප්‍රකට වෙනවා රසදිව පහු කරනවා විතරක් රසය තියෙනවා. රසදිව පහු වුණාට පස්සේ රසය නෑ. පහස කියන එක භාවනාවේ හොඳටම දැනෙන එක. මොකද වාඩි වෙලා ඉන්න ප්‍රදේශයේ නැබීච කකුල් වල ඒ බිලුම්බේ ඔය තැන්වල බිම් වැදෙන තැන්වල නොඑක් විදිහ වේදනා එනවා. ඒවා ප්‍රිය ස්වරූපයෙන් එන ඒවා නෙවෙයි අප්‍රිය ස්වරූපයෙන් එන වේදනා. ඒවා ඒ ඒ තැන ඇති වුණා වේදනාවක් දැනගන්නවා වේදනාවක් බව. ඒ වේදනාව දිහා බලන් ඉන්නකොට ඒවා ඉබේටම ප්‍රහාණය වෙවි යනවා සමහර විට. එහෙම නැතුණත් තමන්ට අධිකවම වේදනාවක් නම් විතර උපදෙස් දෙනවා හිමිහිට ඉරියව්ව මාරු කරන්න. ඉතින් එතෙන්දිත් අපිට පේනවා කයේ ස්පර්ශය එතකොට කය සැහැල්ලු ගති පාවෙන ගති දැනන්න පුළුවන් හිත එක්තැන් වෙලා සමාධිමත් වෙලා මේ යෝගාවචරය සැහැල්ලු වුණා පාවෙනවා කය නැති වගේ දැනෙන ඒවත් සුව පහසක් වශයෙන් ඒවත් දකින්න අනිත්‍ය වශයෙන් මේ ගමන යනකොට යෝගාවචරයට නාම රූප දෙක ප්‍රකට වෙනවා ඒකට කියනවා හිත වෙනමයි නා කය වෙනමයි නාම රූප පරිච්ඡේද වෙනවා ඒ නාම රූප පරිච්ඡේද වෙනකොට දැනගන්නවා එන සිත කියන එක වෙනම වැඩ කරන එක කය කියන වෙනම තියෙන එක මේ දෙක සම්බන්ධ වෙලා ප්‍රතිබද්දල වැඩ කළාට දෙක වෙනමයි තියෙන්නේ ආන්නේ වෙනම තියෙනවා කියන එක නිකන් ජීවත් වෙද්දි කවදාවත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ හැබැයි විපස්සනා භාවනාව වටන් ගත්තවසේ අපිට පේන්න ගන්න ඒක දකින්නකොට යාට පිරුවන් වෙනවා සම්මර්ෂණය කරන්න නාම රූප දෙක වෙනම අනිත්‍ය වශයෙන් එහෙම යනකොට යාට පේන උද්‍යාබ්බය මේ නාම රූප ඇති වෙනවා නැති වෙනවා තවත් කාලයක් භාවනා කරද්දී ආට ප්‍රකට වෙනවා මනසින් පේන්න ගන්නවා මෙන්න රූප කලාපවල බංගේ බිඳි බිඳි යනවා ඇතිවීමක් පේන්නේම නැ නැතිවීම පේනවා ඒ නැතිවීම පේනකොට මේව නැතිවීම යනවා කියලා බයක් ඇති වෙනවා මොන බයද සසල බය සංඛාර ගැන බයක් ඇති වෙනවා අර හොල්මනකට බය වෙච්ච එකක් වගේ බයක් නෙවෙයි මේක ඇති වෙන්නේ සසර ගමන ගැන බියක් සංඛාර ගැන බියක් ඒ බියත් එක මෙයාට ආදීන ප්‍රකට වෙනවා මේ සසර ඉඳලා වැඩන්නේ මේ ජීවිතෙන් වැඩන්නේ මේක බොහොම දුක් සහිත එකක් මේක නැති වෙලා යන එකක් මේක විනාශ වෙන එකක් මේ ස්ථිර එකක් නෙවෙයි කියන එක ආදීනව දකිමින් එයාට ඊළඟට පහළ වන ඥානය නිබ්බිදා කලකිරීමක් මේ ජීවිතේ පවත්වල වැඩක් නැහැ හුස්ම ගන්න එකක් දුක ඇවිදින එකක් දුක කතා කරන එකක් දුක කෑම කන එකක් දුක හැමතැනම දුකක් පේන්නෙම දුක් විතරයි කිසේ කැක්කුම් අතේ කැක්කුම් බඩේ කැක්කුම් මුළු කයම වේදනා ගොඩක් දුක් ගොඩක් වශයෙන් පෙනී යනවා ඒවා වැටෙනවා ඒවා දැනෙනවා මේ සියුම් සියුම් වේදනා කයේ පේන්න ගන්නේ මේ හිත තැම්පත් වෙනකොට එතකොට ප්‍රකටවම පේන්න ගන්නවා මේ කයේ තියෙන වේදනාව එතකොට තවත් ප්‍රකට වෙනවා දුක දුක්ඛානුපස්සනාවත් වැඩෙනවා එතනම කලකිරීම ඇති වෙනවා කලකිරීම නිසා මෙයාට මේ නිදහස් වෙන්න හිතනවා මුංචිතකම් ඒ කියන්නේ ගිනිගත්තුකකින් පැනලා යන්න හිතනවා වගේ මේ ගිනිගස් සසරින් මම යනවා නිදහස් වෙනවා කියන චේතනාව. ඒ මුංචිතු කම්මිතා පටිසංකා ඥාන නැවත නැවතත් මනසිකාර කරනවා මේ දැකගත් දේ ගැන. ඊළඟට සංඛාර උපේක්ඛාවදී අර තියෙන බිය නැති වෙලා සමනය වෙලා අධික සතුටක් සමනය වෙලා දැන් දැක්ක කියලා සතුටකුත් නැහැ ලොකු බියකුත් නැහැ.
ඒවිදිනකොට අනුලොම් ඥාන ගෝත්‍ර භූ ඥාන වලින් පස්සේ තමයි මේ කියන චේතනාව එන්නේ මොන චේතනාවද සෝවාන් මග්ග චේතනාව ඒ සෝවාන් මග්ග ශනේදී ප්‍රහාණය කරනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස අන්න ඒ ශනේ තමයි කර්ම ක්ෂය කරන පළවෙනි මාර්ග ක්ෂණය වෙන්නේ එතෙනි ක්ෂය කරා තුන මම මගේ මගේ ආත්මය කියනක ඒ වගේම සීල වෘත ගැන දෘෂ්ටිය සකේ කියන දේ මේ සංයෝජන තුන බඳලා තිබුණා නම් යම් යම්තරන් සසර දික් කරන්නට ඒ සියල්ල කෙටි වෙලා ආත්ම හතකට කෙටි කර දෙනවා සතර ආපාරණ ශක්තිය නැති කර දානවා සුගතිය නියත කරනවා ඒකාන්තයෙන් පරප්‍රත්‍ය නැතුව තව කෙනෙකු උපකාර නැතුව ආත්ම භවහත ඇතුළත රහත් වෙනවා කියන தත්ත්වයට පිටින් ඉන්නවා එතනින් ඒෂණියෙන් පසු ඊළඟ ශණියම ඵල සිතර සම්වදිනවා එතනින්නම් සෝවාන් ඵල සමාපatti සුව විඳින්න පුළුවන් ඔය විදියටම විදර්ශනා ඥාන 10 උපදවමින් සකදාගාමී මාර්ගක්ෂණයේදී කාමරාග පැටික තුනී කරනවා ඵලයටපත් වෙනවා ඒකෙන් සකදාගාමී ඵල සුව විඳින්මින් වාසය කරනවා ඒ විදියටම විදර්ශනා ඥාන පහල කරලා අනාගාමී මාර්ගක්ෂණයේදී කාමරාග පැටික සම්පූර්ණයෙන් නැති කරලා ඵලයටපත් වෙලා අනාගාමී ඵල සමාපatti වශයෙන් සුව විඳින ලැබෙනවා ඒ විදියට විදර්ශනා කරලා අරිහත් මාර්ගක්ෂණයේදී රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිචා කියන සංයෝජන ප්‍රහාණයෙන් සම්පූර්ණයෙන් කර්මක්ෂය කරන නැවත කර්ම සකස් වෙන්නේ නැහැ නැවත උපදින් නැති තත්ත්වය ඉතින් මේක තමයි කර්මක්ෂය කිරීම නැත්නම් මේ කුසල කර්ම ෂය කිරීම මිශ්‍ර කර්ම ෂය කිරීම නැති කිරීම කර්මක්ෂය ප්‍රතිපදාව ඉතින් එතෙන්ට එන්න එතෙන්ට එන්න පෙරම කුසල කර්ම ප්‍රහාණය කරන්න ගියොත් වෙන්නේ අපර නිවන් දකින්න පින ඕනමයි ඒ පින අපිට අහිමි වෙලා යනවා ඒ නිසා භාවනා කරන යෝගාවචර විපස්සනා යෝගීන් පවා දාන සීල භාවනා ආදී කිං පින්කම් යෙදෙන්නට කුසල කර්ම කරන්න කුසල කර්ම කළා මට චතුරාර්ය සත්‍ය අවබෝධයට නිවන පිණිසම මේ කුසලය මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට ඒකත් කර්මක්ෂය ප්‍රතිපදාවට වැටෙනවා එහෙමනම් මේ විපස්සනා ඥාන වඩමින් මාර්ගක්ෂණයට ලංවීමම බුදුරජාණන් වහන්සේ විස්තර කළාට පස්සේ උන්න ප්‍රකාශ කරනවා සාදු සාදු ස්වාමීනි යටි කුරු කරපු දෙයක් උඩු කුරු කළා වගේ වහල තියපු දෙයක් ඇරල පෙන්නවා වගේ මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ ඇස් ඇතිය රූප දකින්න ගල අන්ධකාරයේ තෙල් පහනක් දැල්ලුවා වගේ එසේ භාග්‍යතුන් වහන්සේ නොඑක් ආකාරයෙන් දහම් දෙසුවා එනිසා ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේද ධර්ම රත්නයේද මහා සංඝ රත්නයේද දිවි හිමියෙන් සරණ යනවා කියලා මේ ගෝවුතේ රකමින් හිටපු මිසතට වරගෙන හිටපු පොන්න කියන කෝලිය පුත්‍රයා භාග්‍යතුන්හා සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. එසේ මේ ශ්‍රවණය කරගෙන හිටපු සේනිය ප්‍රකාශ කළා සතුට ප්‍රකාශ කළා ස්වාමිනී තා යහපත් මැනවි යටි කුරු කරපු දෙයක් උඩු කුරු කළා වගේ වහල තියපු දෙයක් ඇරල පෙන්නවා වගේ මං මුලා වෙච්ච කෙනෙකුට පාර කිව්වා වගේ අඳුරේ තෙල් පහනක් දැල්ලෝ වගේ ඇස් තියෙන රූප දකින්න එසේ භාග්‍යතුන්හා සපට දහම් දෙසුව ස්වාමිනි මම පැහැදුනා මම තෙරුවන් සරණ යනවා භාග්‍යතුන්හා සරණ යනවා මට මේ උතුම් බුදු සසුනේ මහාන උපසම්පදා ලැබේවා කියලා සේනිය පැවිද්දත් ඉල්ලු උපසම්පදා විල්ලෝ වෙලා භාග්‍යතුන්හාසේ වදාළ සේනිය අන්‍ය තීර්ථකයන් මේ ශාසනය මහාන වෙනවන මාස හතර පිරිවෙස් පුරන්නට ඕන හික්මෙන්න ඕන එහෙම හික්මුණාම සතුට උනත් භික්ෂුන් වහන්සේලා ඔබ උපසම්පදා කරා. එතකොට මේ සේනිය කියනවා අනේ ස්වාමීනි මාස හතරක් නෙවෙයි අවුරුදු හතරක් මා හික්මෙන්න. ඊට පස්සේ මාව සතුට නම් මහාන කරන්න උපසම්පදා කරන්න. ඒතරමේ හික්මීමක් ඒතරමේ ඌමනාවක් සේනියට ඇති වුණා. ඉතී බලු පැවතුම් සුනක පැවතුම් තිබුණු සේනිය එදා ඒ හික්මීම ප්‍රකාශ කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ එහෙම වුණත් මම පුද්ගලයන්ගේ විවිධත්වය දකිනව මට පේනවා කවුද හොඳ කවුද නැති කියලා මම තෝරා ගන්න. ඉතින් ඒ අනුව භාග්‍යතුන් වහන්සේ මාස 4ක් සේනිය වික්මෙව්වේ නැහැ. එතනට වික්ෂවකට මතක් කළා මේ සේනියව කෙස් බාල නාවල එකගෙන එන සිවුරු පොරවල පැවිදි කරන්න. ඒ අනුව කෙස් බාල නාවල මේ සේනියව සිවුරු පොරවගෙන ආවට පස්සේ සංඝ මැදදී භාග්‍යතුන් වහන්සේ තිසරණයෙන් උපසම්පදාව ලබා දුන්නා. කමඨහන් ලබා දුන්නා. බොහොම වීරයවන්තව ජීවිත අපේක්ෂාවෙන් තොරව නිවන් දැකීමේ කැමැත්තෙන් අවබෝධ ඥානය පිණිස හුදකලා වනවාසීව කෙලෙස් නසන වීරයෙන් නතුව විපස්සනා වඩලා මේ සේනිය ස්වාමීන් වහන්සේ නොබව කලකින් යම් කුල පුත්‍රයෙක් යම් අරතයක් සඳහා මහාන වෙනවා නම් ඒ උතුම් අරතය වන අරියත් ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න යදුනා ඒ සේනිය ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලගෙන් කෙනෙක් බවට පත් වුණා කියලා මේ දේශනාව අවසන් වෙනවා. පැහැදිලි සුනක වෘතයක් රකිමින් සුනකේක වගේ වාසය කරපු කෙනෙකුට පවා
අරිහත්ත්වයට පත් වෙන්න තරම් භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව හේතුණා. එයමයි සර්වඥතා ඥානෙ. බලන්න බුදුරජාණන් වහන්සේ ඕන් වෘත සමාදානෙන් ගලවා ගත්තා. එපමණන්නේ සසර දුකින්ම ගලවා ගත්තා. දැන් සේනිය කියන්නේ වෘත සමාදාන් වෙච්ච කෙනෙක් කියලා අපිට දැන් කියන්න බෑ. දැන් මේ භවයේ මේ විශ්වයේ කොහෙවත් නැති රහතන් වහන්සේ කෙනෙක් වෙලා පිරිනිවන් පාපුතුමේ තමයි සේනිය මහරහතන් වහන්සේ. සේනිය මහරහතන් වහන්සේ බිහි කරපු පුන් උපාසක මහත්මය බිහි කරපු වටිනා දේශනාව තමයි අද අපි මේ ශ්‍රවණය කළ ඊයේ දවසෙත් අද. එසේනම් මේ වටිනා දේශනා ශ්‍රවණය කිරීමෙන් ඇති වුණා යම් කුසල සම්පදාවක් වේනම් ඒ සියලු කුසල සම්පදා අප සියලු දෙනාටම කර්මක්ෂේ පිණිස නිවන පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීපා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීපා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීපා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. සම්මා සම්බුදු සරණයි. සක්‍ර දෙවියන් ප්‍රධාන දේව මණ්ඩලයේ ආරක්ෂාව අපේ ස්වාමීන් වහන්සේට ලැබේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි සියලු දෙනාම එක්ක පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. සාදුකාරයක් පවත්වමින් සාදු සාදු සාදු. ධර්මානුශාසනා පැවැත්වුවේ හම්බන්තොට උඩමළල වෙහෙරගල අරණ්‍ය සේනාසන ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍ර භානක පූජ්‍යපාද රෙදියගමින් දාලෝක ස්වාමින්වහන්සේ.